බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානං වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිෙන්, කරුණාාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් තවත් එකපුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩ. එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරදි වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිතිභවයකින් සැනසෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් එතරවෙන්ඩ මේ කුසල් ඒ තුවාසනාවේවා කියල ප්‍රාර්ථනක් කරමු. පන්නතුනි අපි මෙ දේශනා මාලාව තුළින් මේ දිනවල උතුම් වූ රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරමින් හිටිය. රතන සූත්‍ර දේශනාවේ ගාථ රතනයන් පහක් මේ වෙනකුට අපි සාකච්ඡා කරල නිමා කලා. අද මේ පින්නතුන් ගෙදා සාකච්ඡා කරන්න බලාපොරොෘත්ති වෙන්නේ හයිවෙනි ගාථ රථනේ එක එන සම්පූර්ණ රතන සූත්‍ර දේශනාව තිස් පස්වනිි ධර්ම දේශනාව සඳහායි මේ පිින්න්නතුන් දායකත්වය ලබලදීල මේ කටයුතු කරනු ලබන්නේ මෙ හයිවෙනි ගාතාරථනය විශේෂයෙන් මහා සංගරත්නය මේ ආර්ය මහා සංගරත්නය කෞුද කියන කාරණාව පැහැදිලි කරෙන ගාථරථනයන්ගෙන් එක එද තරම කාරණාව ගැඹුරු ධර්ම කාරණාවක් සමහරලාට එක වතාවක් ශ්‍රවණය කිරීමෙන් හරියටම කරුණුකාරණා ටික අවබෝධ කරගනීම අපහසු වඩත් පුළුහන් නමුත් වරක් දෙවරත්තුන් වර ශ්‍රවනය කිරීම තුළ එමහා සංගරත්නය කොයි විදිහෙටද කොටස් හැටියට සඳහන් වෙලා තියෙන්න්නේ කියෙන කාරණාව තේරුම්ගණන්ඩ පහසුුවයි. ඒ පුග්ගලා අටට සතම් පසත්හා චත්තාරයේතානි යුගානිි හොන්ති. දක්කිනෙයියා සුගතස්සසාාවකා ඒතේසු දෙන්නානි මහප් පලානිි එදම්පි සංගයේ රතනම් පනීතන් ඒ තේන සච්චේන සුවත්තිහෝතු. එදට මේ ගාථරථනය ආරම්භ වෙනවා ඒ පුග්ගලා අට්ට සතම් පසත්තා කවුරු ගැනද මේ සඳහන් කරන්න ඒ පුග්ගලා අට්ට එතට පුද්ගලයෝ අට දෙනෙක් පිළිබඳ සඳහන් කරනවා විශේෂයෙන් දේශනාවේ සඳහන් කරනවා මේ ගාථ රතනය අපේ භාගිතුන් වහන්සේ ආරම්භ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ ආය මහා සංගරත්නේ කොටස් කොටස් වලට බෙදි ලයි තියෙන්නේ ඒ කාරණාව පැහැදිලි කරන්න එතකොට මෙතන මේ ඒ පුග්ගලා අට්ට කියල කියන්නේ පුද්ගලයෝ අට දෙනෙක් ගැන. කවුද සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත්. එතර සෝවාන් පලය, සකදාගාමී පලය. අනාගාමි පලේ සහ අරිහත් පලය. එතට පලස්ත පුද්ගලයෝ හතරදිනයි. සෝවාන් මාර්නාම සකදාගාමි මාර්ගය අනාගාමි මාර්ගය අරහත් මාර්ගය කියලා මාර්ගඵලලාබීන් හතර දෙනයි. පලස්තයෝ හතරයි මාර්ගලාබීන් හතරයි ඒ හතර දෙනා හතර දෙනා එකතු නම තමයි අට දෙනෙක් බවට පත්වෙන්නේ. මෙන්න මේ අට දෙනා ගැන තමයි මෙතන මේ සඳහන් කරන්නේ. ඒ පුදග්ගලා අට්ට සතම්පසත්තා වි ඒ පුද්ගලා අට්ට කියල කියන්නේ එකට. එළකට තින සතම් පසත් හා මොකද මේ සතම් පසත් හා කියල කියන්නේ සත්පුරුෂයෙන් විසින් ප්‍රසංසා කරනවා. කාටද මේ අට දෙනාට සත්පුරුෂය විසින් ප්‍රසංසා කරනවා. කෞුද එතකොට මේ සා කරන සත්පුරුෂිෝ සත්පුරුෂන ප්‍රසංසා කරන්නේ. ඉතර කෞද්ද ප්‍රසංසා කරන සත්පුරුෂිෝ කියන කාරණාව සඳහන් කරනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේලා මේ අට දෙනට ප්‍රසංසා කරනවා. පසේ බුදුරජාණන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වගේම අන්‍ය වූ ප්‍රඥාවන්ත දෙවී මිනිස්සුන් විසින් මේ අට දෙනාට මොකටද ප්‍රසංසා කරන්නේ මේ අට දෙනා ම් ඉතා උසස් සීලාදී ගුණධර්මෝලින් යුක්ත නිසා ප්‍රසංසා කරනු ලබනවා. ඒ ගුණේ කොයි වගේද කියලා පැහැදිලි කිරීමක් කරනවා. සීලාදී ගුණයෙන් යුක්තයින්නේෙ එදොටඒ සීලාදී ගුණ කොයි වගේද කියලා මෙතන සඳහන් කරනවා සපුමල්ත නටකතාව සඳහන් කරලා තියෙන මල් වර්ග ටික සපුමල් මහනිල් මල්, ආදී මේ මල්වල සුවඳ ඒවගේම වර්ණය. මල හටගැනීමත් සමගමයි ඒදේවලු හටගන්න. මල හටගන්න කොටම සුවඳත් හටගන්නවා වර්ණයක් හටගන්නවා. අන්න ඒ වගේ මේ මාර්ග පලවලට පත්වීමත් සමගම, මෙසීල සමාදි ගුණවලින් උන්වහන්සේලා යුක්තවෙනවා. ඒ මාර්ග පලවට පත්තිනවත් එක්කම මෙසීලා දිගුණවලින් යුක්තයි.ය බිඳතර මෙහෙම හිතන්නකු. අපි දන්නවා කෙනෙක් සෝවාන් වෙනකොට නැති කරන සංයෝජන තුනක් තියෙනවා. මිට කලිනුත් දේශනාවල මේ ගැන කතා කළා. ඒ තමයි සක්කායිදිට්ටි විතිකිිච්චා සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුන නැතිවුණහම තමයි සෝවාන් කියන තැනට පත්වවෙන්නේ. එතකොට සෝවාන් වනාට පස්සෙද මේ සංයෝජන නැතිවෙන්නේ සෝවාන් වෙන්න කලින්ද මේ සංයෝජන නැතිවන්නේ සංයෝජන නැතිකනාට පස්සේ තමයි සෝවාන්වෙෙන්. ඒක නිසා සෝවාන් වඩ කලින් සෝවාන් වහන්සේ නමක් වගේ අපි හැසිරෙන්ඩවන සෝවාන්වෙඩ කලින් සෝවාන් කෙනෙක් වගේ ඉන්ඩනත සෝවාන් කෙනෙක් ළඟ තමයි මේ සංයෝජනතන නැත්තේ සිතට අපි සෝවාන් කෙනෙක් වගේ මේ සංයෝජන දුරුකරමින් කටයුතු කර කර ඉන්න මොහොතක අපිට සෝවාන් බව ලැබෙනවා එකොට මේ මලේ සුවඳයි මලේවර්ණයයි හටගන්නේ යම් දවසක මල හටගන්ද පටන්ගත්තද එදා ඉඳලා එක වැඩිදියුණ වෙනවා. අපි ජන්නවා ඉතාම දළු මහනිල් කැකුලක් අපි පොඩි කරල බැලුවොත්. අ පිපුනහම තියන නිල්පාට බව ඒ දළු මලේ නෑ. පිපුුණහම තියෙන සුවඳ ඒ දළු මලේ නෑ. නමුත් ඒ පාටයි සුවන්දයි. මළ හටගන්නකොටම හටගන්නවා මල මෝරන්ඩ මෝරන්ඩ ඒ පැහැැයි සුවඳයි දෙකම මෝරලා තමයි මලපිපෙනකොට ඒවාගේ ලස්සනවරණයක් සුගන් දෙයක් අපිට දකිින්ද හමන් දැනට හමන්නේ. වර්ණ දැක්ක හැකි සුවඳ දැනෙනවා. අන්න ඒ වගේ මේ උතුම් සීලාදී ගුණධර්ම. මේ ආර්යන් වහන්සේලායි ආර්ය බවට පත්වෙනවත් එක්කම තමයි. න්වහසලගේ ජීවිතවල මනාව ස්ථාපිත වෙලා තියෙන්නේ නමුත් ආර්යභාවයට පත්වෙන්ට කලින් උන්වහසල ඒ සීලාදී ගුණධර්ම දරමින් ඉන්නවා යම් මොහොතක බිඳෙන්න්න බැරිදි පුළුවන් ඒ කාරණාව විස්සරට පැහැදිලි කරනවා නමුත් ඒ මාර්ග පලට ආවට පස්සේ කවදාවත් ඒ සිල් පත කැඩෙන්නේ කැඩෙන්නේ න අපිිය ඉදිරියට සාකච්ඡා කරමු එනිසා සඳහන් කලාා සීල සමාධආදී ගුණවරින් යුක්ත වෙනවා. ඊළකට සඳහන් කළා ආං ඒ නිසා මේ යහපත් සුවඳින් හා වර්ණයෙන් යුතු මල්වලට හැමෝම කැමති වගේ මේ සීලාදී ගුණයෙන් යුක්ත උතුමන් වහන්සේලාට සත්පුරුෂෝ දවමිනිශු විසින් ප්‍රසංසා කරනු ලබෙනවා. ඒ පුග්ගලා අ්ට සතම් පසත්හා කියල සඳහන්කලින් ඒනි සයි කියල අට්ට කතාව පැහැදිලි කරනෝ. ඊළකට පිනතුනින් මෙතන නැවත සඳහන් කරනවා දෙවැනි තේරුමක් මේ ඒ පුග්ගලා අට්ට සතම් පසත්හා කියන කාරණයි පලවිනි තේරුම නැවත දෙවැනි තේරුමක් පැහැදිලි කරලා තියෙනවා. එතන සඳහන් කරනවා ඒ තමයි අට්ට සතන් කියන වචන දෙක. එකහ අ අ්ට සතන් කියන වචන දෙක එකතු කරලා අට්ට සතන් කියල සඳහන් කරනවා එකතු වන තේරුම එහම එකතු කරහම තේරුම තමයි එකසිය අට අට්ට සතන් කියල කියහම අටක් මේක එකට එකතු කරලා වචන දෙකක් නැතුව අට්ට සතන් කියල තනි වචන එකට ගන්නවා. එතකොට එන්නේ එකසියාට ඊළඟට සඳහන් කරනවා එහෙමනං අපි දැනගණ්ඩ ඕනේ මුලින් සඳහන් කළ අට දෙනා කොහොමොද එකසියාටක් වනේ කියලා ඊළකට අපිට පැහැදිලි කරලා දෙවා කොහොමද අට එකසිය අටවෙන්නේ කියලා සාමාන්‍ය පුද්ගලයකුට අනාගත ජීවිත කෝටිගානක් නෙවෙේ පිඩතන අසංකය ග තියෙන්න්න පුළුවන් තැ ඔබ මම ගැන කල්පනක් කළු මේ උතුම් නිවන ශාක්ෂාත් කරගන්න තුරු ඔබයි මමයි මේ සංසාර කොච්චර කාලයක් ඉපදේදි කියල අපි කවුරුවත්ම දන්නේ අපි කවුරුවත්ම දන්නේ නෑ. එක ආත්ම අසංක්‍ය ගණන් වුණ ඉපදේන්න පුළුවන්. මෙතන සඳහන් කරනවා යම් කෙනෙක් සෝවාන් වනොත්. අන්න ඒ සෝවාන් මාර්ග ඥානී තියෙන ශක්තිය එනිසා ජීවිත හතකට වඩා උපදින්නේ නෑ. ඒක කෙලිම්ම රජුව කියන්න පුළිවා. සෝවාන් වහන්සේ කවදාවත් අනාගත ජීවිත හතකට වඩා උපදින්නේ නෑ. එක කොහොමද සඳහන් කළේ නැතේ බවන් අට්ටමං ආදියන්ති. අටවෙනි භවයක් නං නෑ. නමුත් ඔබටත් මටත් අටවෙනි භවයක් නෑ කියල කොහොමත් කියන්න පුළුහංකම නෑ අපි ඕන තරන් අටක් නෙමෙ අසංකේ ගණන් යන්නඩ පුළහන් කියල සඳහන් කළේ ඒකයි. විශ්වාස නෑ කොච්චර කල් අපි තව උපදීද කියලා. නමුත් සෝවාන් වහන්සේ අනිවාරයෙන් ආත්ම හතකට වඩා උපදින්නේ උපදින්නේ නෑ. ඒ මාර්ග ඥානී තියෙන ශක්තිය නිසා තමයි එහවෙන්නේ සඳහන් කරනවා මොකද එතනින් එහාට යන්ඩ කලින් රහත්තිෙනවා ආත්ම හතකටහා යන්ඩ කලින් රහත්වෙනවා එතට ඒ කාරණාව පැහැදිලි කරනවා අන්න ඒ වගේම අපි දැනගණඩ ඕන කාරණාවක් තමයි යම් සෝවාන් වහන්සේලාගෙන් නැතන්ගේ සෝවාන් වහන්සේගේ ප්‍රබේද තියෙනවා ෝන්නාරයන් වහන්සේ ලගේ ප්‍රබේධ තියෙනවා. මේ ජීවිතයේ සෝවාන් වෙලා නැවත උත්සාහ කරල සකදාගාමී වුනොත් එහෙම සකදාගේ ගාමී වන උන්වහන්සේව සලකන්නේ සකදාගාමීන් වහන්සේ නමක් හැටියටයි මේ ජීවිතයේම සෝවාන් වෙනවා. එළඟට සෝවාන් වුුණට පස්සේ නැවත උත්සාහ කරල සකදාගාමී වෙනවා. සෝවාන් වහන්සේ කෙනෙක් කියලා නෙමෙයි කියන්නේ සකදාගාමින් වහසේ නමක් කියලා අ ඊළඟට මේ ජීවිතෙන් සෝවාන් වෙලා සෝවාන් වහන්සේ නමක් දෙවනි යාත්මියටත් යනවා දෙක මේ ජීවිතෙන් සෝවාන් ගිතරයි ඊළඟට දෙවැනි ආත්මිකට යනවා එකන සෝවාන් වහන්සේ නක් හැටියට මියගිහිල්ලා ඊළඟ ජීවිතයේ ඉදිර හත් වෙනවා තේරුුණධකාරණාව මේ ජීවිතයේ සෝවාං වෙනවා සෝවාන් වහන්සේ අපවත් වෙනවා ඊළඟ ජීවිතය උපදිනවයි දෙවනි ජීවිතයේ එතකොටත් සෝවාන් මයි තව කෙනෙක් අහන කතාවක් තිය නවා සෝවාන් වහන්සේ නමක් අපවත් වනාට පස්සේ ඊළඟ ජීවිතයේ සෝවාන්ද කියලා ය ඊළඟ ජීවිතය සෝවාන් වෙන්න නැහැ සෝවාම් බව තියෙනවා සෝවාන් වහසෙන ක් පිරිණවම් පන්නේ ඇය ලබනාත්මික සෝවාන් වෙන්න නෑ ඊඟ ජීවි ඒ ජීවිතය වෙන ගොඩ සෝවාන්ම තමයි එතට අද එහෙමයි උපදින්න බැරිද පුළිුව නොත් අපි කාටවත් තේරෙන්නේ නෑ මේ සෝවාන් වහන්සෙනමක් කියලා. ඉතාම සිහියෙන් ප්‍රඥාවෙන් ඇසුරු කරගෙන ගියොත් යම් අවබෝධයක් ලබන්ඩ පුළුහන් මොකද පෘතජ්ජනය අතින් සිද්ධ වෙන කිසි මාකුසල කරමයක් උන්වහන්ස අතින් වෙන්නේ වෙන්න නෑ එකෙන් තවත් දිහිකර සඳහන් කළොත් මොන්නම හේතුවකින්වත් පන්සිිල් උල්ලඟනය වෙන්නේ වෙන්න නෑ සහරයන කතර කරනවා සෝවාන් වහසලා තිනුත් පන්සිල් උල්ලඟගනය වෙනවා කියලා. එහෙම එකක් නැහැම කියන කාරණාව නිර්මල ධර්මයෙන්බනාව පැහැදිලි කරනවා. අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතව මේ ජීවිතයේ සෝවාං වෙලා ඉඳලා අපවත්වෙලා ඊළඟ ජීවිතය ඉපදිලා උත්සාහ කරලා රහත්තිෙනවා ඒ රහතන් වහන්සේට කියන නමක් තියෙනවා උන්වහසිරි කියන්නේ ඒක බීජී කියලා සෝවාං වුුණට පස්සේ එක ආත්මයයි ඉපදන්නේ එක එක බීජේකං එක පැලයඇයි හට ගන්නේ ව බීජ මේ පැලේ විතරයියාය හටගන්නේ ගන්නේ නෑ උන්වහසිර කියවා එක බ.ජී කියලා. ඊනකට මේ සෝවාන් ආත්මෙන් පස්සේ තව එක වතාවක් බිතරයි උන්වහසි පැළවෙන්නේ. එනිසා ඒ බීජී. තව කෙනෙක් ඉන්නවා ජීවිත දෙකේද තුනේදි ආදීවශයෙන් ජීවිත හයක් දක්වා ඉස්සරාට යනවා. සෝවාන් වෙලා දෙවනි ජීවිති ජත හතර වනි ජීවිතය පස්ස ජීවිත හය වනි ජීවිත එම ජීවිත හයක් දක්වා යනවා මෙන්න මේ දෙක්ක තුන හතර පහා හය කියන මේ කාල සීමාව තුළ සෝවාන් වනත් උන්හන්සරමකදද කියන්නේ උන්න හසර කැන කෝලං කෝල කියලා කෝලංෝල එක පාරක් ඉපදිලාර හත් වන කියෙන එක බීජී ව දෙවනි යාත්ම දලා යිවිනි්‍යාත්මය දක්වා ඔයා අතර තුර රහත්තුනොත් කියන්නේ කෝලංකෝල කියලා. උපරිම වශයෙන් අන්තිම හත්තෙන ආත්මේ රහත්ව නවත්තන්න කාටවත්ම බෑ. හත්තනි යාාත්ම අනිවාරෙන්ම සෝවාන් වහස රහත් වෙනවමයි ඒ සඳහන් කරන්නේ අ සෝවාන් වුණට පස්සේ එතන ඉදලා ආත්ම හතම නිදාගනම ජීවත් වන. පත්ෙන්ට කලින් රහත්ව නෝවමයි බන්න මොනතරන්න ලාභයක් ද සෝවාන් බව කියෙන් සෝවාන් වුුණට පසේ වෙන කිසිම උත්සාහයක නොය දුනත් හත්ත න්‍යාත්මය අනිවාරයම රහත්වෙනවා එකහින්ද මේ ශාසනයේ මොන ක්‍රමයකින් හරි අපිට පුළහන්ගුණොත් සෝවාන්වෙඩෙ මාව සතර අපපායට ගෙනියන්ට බලාගෙන හිටපුු සියලුම කර්මවලට නතර වෙන්නඩ සිද්දධුවවා. එසෝන් වහසේ සතරාපා යන්නේ. එතවට පෙරකරන ලද පව්වලට මාව නිරයට ගෙනියන්ඩත් බෑ මෙතන ඉඳලා ඉදිරියට ආය කවදාවත් සතරාපායට යන පවසිද්ධ වෙන්නෙත් පවසිද්ධ වෙන්නෙත් අතීත කර්ම අහෝසි කළ නවකර්ම උපද වන්නේනෑ. හැබේයි අපේ බුද්ධ ශාසනයේ කවදාවත් කියන්නේ නෑ. මේ ජීවිතෙන් කොහොම හරි සෝවාන්වත් වෙන්න කියලා. ඒකත් මතක තියාගණ්ඩුවනේ. සෝවාන්වත් වෙඩ කියලා කියන්නේ නෑ කොහොමද වෙන්න කියන්නේ. වීර්ය වඩන්ඩ කියන්නේ රහත් වෙෙන්ඩමයි. රහත්වෙෙන්ඩමයි යඋත්සාහ කරන්න්නරුවන්නේ. අන්න ඒ රහත් වෙන්ඩම උත්සාහ කරනකොට සෝවාංවත් වෙඩ පුළවා. පැහදිලි කරන්න සඳහන් කළේම මම ඒ තුනක් ගණ්ඩ උත්සාහ කළොත් බීතුනක් වත් ගණ්ඩපුළවා හැබ බීතුනක් ගණ්ඩ උත්සාහ කළොත් බීතුන මහම්බෙන එකක් නෑ ඉද සෝවාං වෙන්ඩ කියලා උත්සාහන් කළුත් සෝවාංවත් වෙන එකක් නෑ රහත්තෙන්ට තරම් වීරය කළුත් සෝවාංවත්ෙන්ඩ පුළිවා එකරනව මතකතියාගැන්න න මුත් සෝවාන් වහන් සිර තියන පුදුම ලාබයල් එන සෝවාන් වහස හත්තෙන ආත්ම වහ එක විතන සඳහන් කරනව වඋදාහරණය කැටියට අපිගේ සෝවාන් වහන්සෙනමක් සැතපිලා හින්නවා කියන පසුපසින් කෙනෙක් අඩුවක් කරගෙනවිල්ල පහර දෙනවා එතකොට දන්නවහද දැම් මට කවරු හරි කඩුව කොටනවා කියන දන්නේ නෑ නමුත් සඳහන් කරවා එහෙම කඩු පහරක් එල්ල කළොත් අනිවාරයම රහත්වෙලයි පිරිිවම් පානි කියලා ද හදිසි පිරම් පලහ අට භවයක් නෑ අනිවාරම රහත්වෙලා පිළිවම්පානවා තැනක වාඩි වෙලා ඉන්නවා හදිසිේම අකුණක්පුප්‍රනෝ සඳහන් කරනවා අකුණ වැදිනත් රහත්වෙලා මිසමෙලවින් සම්ගය කියලා ඒක කුඩු වෙලා පිච්චිලා විනාස වෙලා යන මොහොතට රහත්වෙනවා. අන් එහෙම වනොත් උන්වහන්සට මොකන්ද කියන්නේ. අන්තිම ජීවිතයේ සසර ඉවර කරන සෝවාන් වහන්සේ. ඉවරරන්න්න රහත්වයෙන්න්න ඕනේ උනහසිර කියන්නේ සත්තුකත්තු පරම. ඒක බීජී කෝලංකෝල අන්තිම කෙනා සත්තු කත්තු පරම. මෙ විදිහට සෝවාන් වහන්සේලා හත් නමක් වනාට ප්‍රබේද වශයෙන් කීදනාද සඳහන් කරන්නේ ප්‍රබේද වශයෙන් සඳහන්කරනවා තුන්දනෙක් පිළිබඳ ව. ඊළඟට සකදාගාමින් වහන්සේලා තුන් නමක් ඉන්නවා. එක් ඔොයි වගේද මනුලොවදී හෝ දිවියලෝක හයේදී හෝ අනගාමී වඩ පුළිවා. ආංග නිසා සඳහන් කලාා කොයි වගේද ඒ කාරණාව බඹලොෝදි අනාගාමි වඩත් පුළුවන්. මනුලොවදි අනාගාමි වෙන්නත් පුළුවන්. ඒක නිසා සඳහන් කළා එහෙම නැත්තන් අරූප තලවලද පිනතින අනාගාමින සකදාගමි. මනුලොවදි සකදාගාමි වෙන්ඩත් පුළුවන්, දෙව්ලොවදි සකදාාගාමි වන්නත් පුළහන්. බඹලවදි සකදාගාමි වෙන්ඩත් පුළුවන් එහම නැත්තං අරූප තලේක සකදාගාමි වෙන්ඩවුනත් පුළුවන්. හැබැයි අරූප තලවලිදි සෝවාං වෙන්ඩ බෑ කියල කියලවා. අරූප තලේක සකදාගාමි වඩ පුළුවන්. අරූප තලේක සෝවාං වඩ බෑ මෙක හරි වටින කතාවක්. ඇයි අරූප තලේක සෝවාන් වෙන්ඩ බැරි. සෝවාං වඩනං බන අහන්ඩ මෝනේ හරි වටින කාරණාව මේ පැහැදිලි වෙන්නේ. සෝවාන් වඩ බන අහන්ඩ මෝනේ වර්තමානයේ සමහර වෙලාවට භාවනා කරන කෙනෙකුට පවා බණ අහන්ඩ එපා කියල තහංචි අනවා. එම තහන්චිතයනවා. අවත් භාධක නිර්මල ධර්ම පරිාප්තිය කොච්චරාපූරුවට එක පැහැදිලි කරනවාද කියලා. මහ රහතන් වහසෙලත් බනැහ්වා. මාර්ග පලලාබින් වහසල මුල හිඳල බනැහු්වා. එතුට මෙතන පැහැදිලි කරනවා අරූප තලයක කවදාවත් සෝවාං වෙන්නෙ නෑ එකට හේතුව තමයි සෝවාංවෙෙන්ඩ නම් බනහන්ඩුවේ. බණ අහන් නැතුූ කවදාවත් සෝවාංවෙෙන්ඩ බෑ කියන කාරණාව මෙතන තහවුල් කරනවා. ඊළඟට තව කාරණාවක් තියෙනවා සීලය ගැන කතා කරනකොට එ සීලයේ ආකාර දෙකකට සඳහන් කරනවා ආබි සමාචාරික සීලයයැයි ආදිි බැහ්ම චරිියක සීලයයි මොකදද ආදිි බ්‍රහ්ම චරිියක සීලය කියන්නේ තැන් අපිකීම අපි අටසිල් සමාදාන් වනා කියලා මේක තමයි ආදි බ්‍රහ්ම චරිියක සීලය එතුේක දස්සසිල් වෙන්නඩ පුළුවන් නවාංගුපෝ සතේ වඩ පුළුහන් මෙවක්කොම ආදී බ්‍රහ්මචරීක සීදය. ආබි සමාචාරික සිල් කියල කියන්නේ. වත් පිළිවෙත්වලට භික්ෂූන් වහන්සේ නමක් හැටියට කතා කළොත් මහවත් දාහතරක්තියෙනවා. ගුඩාවත් අසූගානක් තියෙනවා මේ වත් පිළිවෙත් එකක්වත් කරන්නේ නැතුූර. මොන්න තරන් උසස් විදිහෙට සිල්පදාරක්ෂා කළත්. සෝවාන් වෙන්නි නෑ කියලා කියනවා. මොකද ඒ සීලය සම්පූර්ණනෑ. සිල් සම්පූර්ණ වෙන්ඩනං වත සම්පූර්ණ කරන්නම ඕනේ. එනිසා සඳහන් කලා වත්තං නපරිපූරෙන්තිී, න සීලං පරිපූරති. වත සම්පූර්ණ නැති තැන. සිල් සම්පූර්ණ නෑ කියලා. එතට සිල්ගුණා ආරක්‍ෂා කරනෝට වත් පිළිවෙතුත් එක්ක සීලේ ආරක්ෂා කර්ඩ ඕනේ. සෝවාන්වෙඩ එහෙම කරණ්ඩ ඕනේ අනිත්කාරණාව සෝවාංවැෙන්ඩනං බණහ්ඩ ඕනේ. අන්න එක නිසා සඳහන් කලා අරූප තලවලදී සෝවාං වෙඩ බැෑ කියලා. කියලඟට සඳහන් කළා බණ අහලා සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට අරූප තලයක ඉපදිලා ඉන්න කාලි. ඉතුරු මාර්ග පල ලබන්්ඩ පුළුවන්. බණ අහල සෝවාන් වෙලා ඉන්න කෙනෙකුට අරූප තලවල ඉපදිලා ඉතුරු මාර්ගඵල ලබන්්ඩ පුළුවන්. එතකොට සඳහන් කරනවා සකදාගාමීන් වහන්සේලා හැටියට ප්‍රබේද තුනක් ඉන්නවා කාම රූප අරූප කියලා. මේ බවවල අධගම ලබන්ඩ කාම රූප අරූප සෝවාන් වහන්සේලා ප්‍රබේද තුනයි ඒක බී.ජී කෝලංකෝල සත්තුකත්ත පරම. සකදාගාමීන් වහන්සේලා ප්‍රබේද තුනයි කාම රූප අරූපැන කාමලෝකෙ රූපලෝකේ රූප ලෝකයේ සකදාගාමි වෙන්න පුළු හංකේන එකයි මේ කියන්නේ. මේ හය දෙනා නිවනට යන ක්‍රම හතරක් ගානි තියෙනවා. එරනල් දැංහයි දෙනෙක්ින්වා සෝවාන් වහන්සිල තුන් දෙනයි සකදාගාමින් වහසල තුන් දෙනයි හරි දෙනයි මේ හය දෙනා නිවනට යන ක්‍රම හතරක් ගානි තියෙනවා. මොනවද ඒ නිවනට යන ක්‍රම සුකා පටිපදා කියල ක්‍රම දෙකක් තියෙනවා. දුක්කා පටිපදා කියල ක්‍රම දෙකක් තියෙනවා. සුක සහගත ප්‍රතිපදාවෙන් නිවනට යනවා දුක් සහගත ප්‍රතිපදාවෙන් නිවනට යනවා අපි ඒ කරණාව පැහැදිරිි කරගමු ඒ කියන්නේ සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම අඩු කාලයකින් රහත් වෙනවා සමහරය මෙක තමා සැප සහිත ප්‍රතිපදාවේ ක්‍රම දෙක සැප සහිත ප්‍රතිපදාවේ ඉතාම කෙටි කාලයකින් රහත් වෙනවා සැප සහිත ප්‍රතිපදාවේ දීර්ඝ කාලයක් ඉඳලා රහත්වෙනවා. සුකා ප්‍රතිපදාවේ ක්‍රම දෙක ඒකයි. එදොට ඒ කාරණාව පැහැදිරි කරගැන්ඩ අපට හරි වටින උදාහරණයක් සාකච්ඡා කරන්න පුළුවන් සුද්දෝධන මහරජ වූ. ලෞතුනාාභාගිතුන් වහන්සේගේ පිය මහරජතුමා, සුද්දෝධන රජතුමා සැප සහිත ප්‍රතිපදාවේ ගොඩක්. ගිහිල්ල අ ඉරහත් ඒ කියන්නේ සුද්දෝතන මහරජ්ජරු බනක් අහලා සෝවාන්ෙනවා සෝවාන් වෙලා කාලයක් ගිහිල්ල නැවත බනක් අහලා සකදාගාමි වෙනවා සෝවාන් වෙලා කාලයක් හිටිය පට පස්සේ භාගිතුන් වහස මුණ ගැහිල කාලෙකින් පසේ ආය බනක් අහපුහම සකදාගාමී වෙලා ඊට පසුව කාලයක් ගිහෙල්ල බනක් අහලා අනාගාමී වෙනවා. තැ අනාගාමී ආරයන් වහන්සේ නමක් කැටියට වැඩ ඉන්න සුද්දෝධන මහරජ්ජුරූ මරනාසන්න කාලී. ලොවතුරා බුදුරජාණන් වහන්සේගෙන් බනක් අහලා සිරීහන් ගබඩාවේ මරණ මංචකයේදී රජකමත් තේද්දිම අන්තිම බනාහල රහත්වෙනවා. රාජමාහලිගාවි සිරීහන් ගබඩාවි සියලු රාජාාවරණ දරාගෙන රජකම තියන කාලෙම අන්තිම බනාහල රහත්වෙනවා. එද කල් ගියාන සෝවාන් වෙලා කාලයක් හිටිය, සකදාගාම් වෙලා කාලයක් හිටිය, අනාගාම්වෙලා කාලයක් හිටියා, අන්තිමවෙලාවේ රහත් වනා. සැප සහිත ප්‍රතිපදාවේ දේර්ග කාලයක් ඉඳලා. සුකා පටිපදා ගන්ධා විග්ඥා කියම එකට කියනවා සුකා පටිපදා ගන්ධාභග්ඥා. ඉළඟ ක්‍රමේ සුකා පටිපදාකි් පාභි්ඥා ද බලන්ඩ ධාරුචීරය මහරහතන් වහසේ අපේ භාගිතන් වහන්සේ හොයාගෙන යොදුන් එක සිහිය විශ්සක් ගෙවලනෙන්නේ මුල් කතාවපේ දන්නවා මංහිතන්නේ නැව මුහුද බත් වනා විදේශ ගත වෙනකොට. නැවේ හිටපු සියලු දෙනම් මැරුුණ ඉට පස්සේ. කොහොමර දරකොටඒ එක ආධාරයෙන් පාවෙලා පාවෙලා දූපතකට ආවා. එකකෙන මනුස්සවාසයට ආවා. තෙනකොට ඇඳුම් නෑ. ඇති බඩගින්න පිපාසේ සාගරයේ පීනගරනට කෝමරි ඇඳුන් ටික ගැලවිලා ගල තැන් වෙරලට ඇවිල්ල නිදා ගත්තා නිර්වස්ත්‍රයි. ද නිර්වස්ත්‍රව ගමට එඩබෑ එ කැලේට රංග්වා කැලේට රිංගලා ගස්වොල පොතු ගලවලා ඒින් හදාගත විලි වහගණ්ඩ පුළුවන් ඇඳුම පොතු එකතු කරලා එකතු කරලා වැල්ලොලින් වියල ඉති ගමටයනවා හරෝයන්ට ද පතුරු ඇඳුම ඇඳගෙන ඉන්ඩ බෑන සීරෙනවා ඉඳ ගන්නකොට ඇනවා මේ හරි අමාරු වැඩක්න. ද දැම එක රක්ෂ ප්‍රතිද මිනිස්සු කල්පනා කලා මෙනි රහතන් වහන්සෙනවා. රෝක්ෂ ප්‍රතිපදාවක් දරනවා. දෙැ මිනිස්සු රහතන් වහන්සෙනමකට වගේ සලකනවා. එතුට ධාරු චීරය දැන් මේ දර පතුරු දරන්නා කියෙන අර්තයෙන් තමයි ඉධාරු චීරිය කියල කියන්නේ. නමඒක නෙමේ ඔහොත් කල්පනා කරනවා එහෙනම් මම රහත් වෙලා වෙඩේති. දැන් ඉන්න මායාවක. හැබයි දැන් එහෙම හිතාගෙන මෙදායකෝ දෙනදී භාරගන්නකොට එක ලොකු අකුසල කරමයක් අන්න එක නිසා සංසාරය කල්්‍ය යන මිත්තරයෙක් කල්පනා කලාම් හුට පෙහිටවෙන්ට කල් යන මිතරයක් කොහෙදඉන්නේ කල්ල යානමිතරය යින්න බමලෝ එකඇන්න මේ පිරිසක් හිටිය හත්දනෙක් කාශ්්‍යප බුදුරජාණන් වහන්සගේ කාලෙ ශාසනය අන්තිමහරි පැ පැවිදි වෙලා මේ භික්‍ෂූන් වහසලගේ නොසරුප වැඩ සංගයාගේ නොසරුප වැඩ දැක්කා. ඊට අමතරව මිනිස්සු හරයට බනිනවා වැදත් එහෙමනි ඉදිංච කල කිරුණ මේ මිනිස්සුන්ට කොච්චර කරලා දුන්න මොනවා කළ වැඩක් නෑ. අනි මේ සංගසාසන ඉදිරියට දියුණ වෙන වැඩනමේ පේ එඩ තියෙන්නේ. අපි මහන වනේ ඒකට නෙමයි අපි යමු ජීවිතය ආර්ථය වයාගෙන. කිය හද දෙනා කතා වෙලා මහ විශාල කන්දක්ති න මිනිස්සුන්ඩ එන්ඩ බැරි තැනකටය නැ කොහහිටියත් හොයා ගෙනනවා මහ කන්දට නගින් බැඳ ඉමක එ එම නැව නගින්දබේ ද නැංග හද දෙනාව නැකල කීවා ආහාරපාන නැතු වේලිලා ගියත් ජීවිතය අර්ථය හොයා නැතුව මෙතනින් යන්න නෑ ඒට කැමති අයින්න වනන් මෙතන ඉන්ඩ අකමැතින්න අඇයි වන ඉනි මඟ බිමදාන්න කලින් බහින්ද කියලා. හත් දෙනාමක වනය අප ඉන්නවා. ඉනිමඟ බිමදම් අයි බහින්න්න බෑ. සියලු දෙනාම භාාවනට වාඩිය වනා හැයි එක් කෙනෙ හෙට එලිවෙනකොට හත් වනා. ආනගේ රහතන් වහන්සේ අනික් හය දෙනාට කතා කරල කියනවා ඔබල ගුණ පුරන්්ඩ මං උතුරකුර දිවයිනෙන් දාාන ගෙනල්ල දෙන්නන් කියලා. නික්ක අනවස්වාමීනී ඔබහන්සගේ කාරය මුදු පත් වනානි නමුත් අපි මෙතන වාඩිවුනේ ලේමස් ඇටනහර වේලිලාගියත් මාර්ගඵලයක් නොලබා නැගිටින් ැ කියලනි අපිට අපේ කාරී කරගඩිි දෙදද කියලා ප්‍රහතන් වහන්සේ පිරිනොම්පෑවා පහෝදා වෙනකට තව කෙනෙක් අනාගාමී අනාගාමින් වහන්සේ අපොත්වෙලා බඹලෝගයා. අනිත් පස් දෙනාට කිසි මාර්ගඵලයක් ලබන්ඩ බැරිවුුණා. නමුත් අතිශයේ රෝක්ෂ ප්‍රතිපදාවක වීර්ය වඩපු නිසා දෙවලොව ඉපටනා. දෙවලවයි මනුලවයි අතර සැරිසරණ කාලි තමයි එයින් එක්කෙනෙක් තමයි මේ ධාරිජීරයේ. දැන් තමන් රහත් කෙල රැවටිලා කැලෑවන්නෝ. රකල්්‍යයාන මිත්‍රය බ්‍රහ්ම රාජය කල්පනා කලා මගේ මිත්‍රයා. දෙැ මිති්‍ය දෂ්ටිර පමණිල්ලා ම රහත් වෙලා කියලාදැහ අපායට යන පාරී බේරගණඩුවන එනිසා මධ්‍යිම රාත්‍රී වනන්ත්‍රයේ කාලෝක කරගෙන වෙල්ල කතා කළ කතා කරලා කනවා මිත්‍රයාාවඋම රහත් වෙලා කියලා රැවටිලා ඉන්නේ බ්‍රහත්වෙලා නෑ රහත්වන පාටක්වත්නය බලග. හැවැ රහතන් වහසේ වැඩහින්නවා සැවැත්නූ ර ජේත වනාරාමේ වහම පිටත්වෙෙන කියලා ඒරණ කලා පහෝ දෞදීම පිටත්තිේ. පාන්දර වෙනකොට පිටත් වුණා යොදදුන් එකසිය විසක් දුරයි යොදන් නෙකසිය විසක් එක දවසිගේ කොහමද කියලලා තේර ත්න. බ්‍රහ්ම රාජයාගේ උදහුවත් පෙරරැක උසීලේ යානි සංසයත් මෙතැන තියෙනවා. ජ මි ග හිල හම ොවතුරා බුදුරජාණන් වහස නෑ පිින්ඩ පාති වෙල සංගයාගෙන් ඇහුව කෝ භාගිතුන් වහන්සේ පිින්ඩපාති වැඩිය. කොයි පැත්තරද වැඩිය මට කියන්නකිවා. ඒලාට රහතන් වහසල භික්‍ෂූන් වහසර කියනවා පිින්්ඩ පාති වැඩිය වෙලාව ගිහිල කරදර කරන්න එපා. දැන් පිඩි සිංගාගෙන විහාරිට වඩිනවන්නේ එතකන් ඉවසලා ඉන්න කියලා. එතර මෙයා කියන වස්වාමීන්නේ කෙනෙක් පිළිගන්න නැති කාණාවක් මං යුතුන් එකකසි විස්සක් ගවාගෙන පිටත් වෙලලාමේෙන්නේ. එක දවසි යොදන් එකචේ විසක් ගෙවාගනන්නේ. කවුද දන්නේ හෙට මැනයිද කියලා. කවද දන්නේෙ භාගිතුන් වහස විහාරයට වඩිනකං මම ජීත් වෙලා ඉඳීද කියලා. ඉති මෙච්චර දුරගෙවාගනා යඋන් වහසේ මුණගැහෙන්ඩයිමට ගියපු පැත්තක කියන්න කිවා. අං ඊට පශස දහන් කළා එනම් ඔයිඉදිරි මාර්ගයෙන් යන්න කියලා. ආං එහෙම යනකොට භාගිතන් වහසේ මුණගෙහුණා මොන ගෙහුණන් හම දන ගහල වැැඳල කියන වස්වා ීනි භාගිතුන් වහස. ට බන ටික් දේශ කර බුදුරජාණන් වහස සඳහන්කලේ ධාර්චීරය මේ බණ කියන වෙලාව නෙමෙයි මේ පින්ඩ පාති වඩින වෙලා පිනිිස්සුගාගෙනාවට පස්සේ බනාහන්ඩෙන්ට කියලා සඳහන් කරන ස්වාමීනී මට අනුකම්පා කරන සෙක්වා මට ගොඩක් එ පාස්වාමීනිීට ටිකක් දේශනා කරන්න බනපද කීපයක් දේශනා කරන්න බට ඇති කියලා හම කියනකොටත් භාගිතුන් වහසේ මොහගේ පුුණ්්‍ය මහිමේ දදිහැබැලවා. වැඩියඕන නෑ පෙරකරපු දියුණු කරපු පුුණ්්‍ය මහිමේය එමටයි. අනික ත මහොතයි ජීවත්වයෙන්නේ. බනහන්ද දවල් ඉඩිකිවට ජීවත්තයෙන්ය ජීවිතීවරයි. ආග නිසා බොහෝම කෙටි කාරණ කීපය අයි දේශනා කරන්නේ මහ පාරම රහත්වනවා. යි භාවනා කරන්න ගස් මුලවාඩි වෙලා දවස් ගනම් පෑ ගනන් දුක් වෙඳන්න එහෙම කාරනම් මුකුත් නෑ බණපද කීපය යනකට මහපාරිමරාත්වලා. රහත් වෙලා ඉල්ලි මක් කරනවා ස්වාමීනී මං පැවිදි කරන්න කියලා. රහත්වනට පශේ ගිහිකමේ ඉන්න බේනිි ගිහි කෙනෙක් රහත්වනොත් එක්කො එදාම පිරිනිිවම් පාණ්ඩෝන නැත්තන් එදාම පැවිදිවණඩෝන. ද හතක්කන්න බෑ මකඒ සඳහන් කරනවා ඒ අති උතුම් රහත් බව ගිහි ජීවිතයක් තුළ දරන්න බෑ කියලා. දෙනිසා එදාම පැදිෙන්ටන එනිසා භාගිතන් වහසගෙන් ඉල්ලනවා ස්වාමීණි මව පැවිදි කරට නත් භාගිතන් වහස දන්න කර්මයක් එළමිලඇතිනවා එහින්ද කියනවා පාත්‍රා සිරු හොයාගෙනට කියලා අතර සිවරු හයගෙනන පව එන්නනැති බවදන්නනවා. මද සංසාරකට අකු සල කරමයක් දැන්විපාක දෙනවා. කහල් ගොඩක ගිහිල රෙදි කෑලිහොයිනවා ඒ වෙලා වීර් වෙටිච්චේ එල දෙනක් ඇනල මරණදානවා. ඒල දෙනැක් නෙමේ ඒ යක්ෂණිය නමුත් එන්න එල දෙනකගේ වෙස්සරගෙන. ඉතින් මේ කාරණාව පැහැදිලි කරන්න හැදිවේ සුද්දෝදන මහ රජුරුවූ සැප සහිත ප්‍රතිපදාවේ ගොඩක් කල් ගිහිල්ල රහත් වනා නමුත් ධාරචීරය සැප සහිත ප්‍රතිපදාවේ එවලෙම රහත් වනා. මහපාරි බණැහවුව මහපාරිම රහත් වනා. එදොර මේක තමයි සැප සහිත ප්‍රතිපදාවේ කාරණ දෙක ඉළට සුකා පටිපදා ගන්ධාබිඤ්ඥ සුදෝදන මහරජුරු රහත්තය නය විදිීට සුකා පටිපදා කිත් පාබිඤ්ඥා ඒක්‍රමේන්. ධර චීරය මහරහතන් වහස කෙනෙක් බවට පත්තිෙන මේ කාරණාව භාගිතන් ව හස පැහැදිලි කරලා සඳහන් කළ ඊළඟට දුක්සාහිත ප්‍රතිපදාවී ප්‍රතිපදා දෙකත් තියෙනවා. අන්න ඒ වගේ පින්නතිනි පැහැදිලි කරලා තියෙනවා මුලින් සඳහන්කරපු ආර්යන් වහන්සේලා හය දෙනා මෙන්න මේ ප්‍රතිපදා හතරින් ගුණවනාහම් විසි හතරක් වවා. සෝවාන් වහන්සේලා තුන් නමයි සකදාගාමීන් වහන්සේ නතන් සකදාගාමීින් වහසට තුන් නමයි හය නමයින එතවට රහත් වෙන ප්‍රතිපදා කීයක් තියෙනවාද හතරයි. එතවට අර හය නම මේ ප්‍රතිපදා හතරින් රහත්තිනවා සමහරු සැප සහිත ප්‍රතිපදාවේ සමහරු දුක් සහිත ප්‍රතිපදාවේ. ඉතකොට හයවරක් හතර විසිහතරයි. එහෙමයි මෙතන විසිහතර හැදින්නේ. එතකොට සඳහන් කළා විසිහතර දෙනෙක් බවට පත්වුණ හම මෙතන විශේෂෙන් නැවත පැහැදිලි කරන අයකාරණාව සූත්‍ර ක්‍රමයෙන් දක්වන විදිහෙටයි මේ විදිහෙට දක්වන්නේ කියලා. මේ ප්‍රබේද ගත කරලා තියනෙ සූත්‍රකමයට අනුව එහෙම නැත්තං ප්‍රබේද ගත කරන්නට පුළහන් ක්‍රම මේ ධර්මය තුළ තියෙනවා. නිසාකච්ඡා කරගෙනයන්නේ සූතර් ක්‍රමයෙන් සඳහන් කරලා තියන විදිහට. ඉළඟට මෙතන සඳහන් කරලා තියෙනවා සෝවාන් පලේ ඉන්න ආරයන් වහන්සේලා තුන් දෙනා සහ සකදාගාමී පලේ ඉන්න ආරයන් වහන්සේලා තුන් දෙනා මේක්‍රමහතරෙන් ගුණ විච්චහම විසි හතරයි හය නම හයවරක් අතර විසි හතරයි. විසිහතර දෙනෙක් ඉන්නවා මේ කතාකරපු ලෝකවල ඕනෑ එක අනාගාමී වඩ පුළුවන් මනුස්ස ලෝකෙත් අනාගාමි වෙන්ඩ පුළුවන් දිවියලෝකෙත් අනාගාමි වෙන්ඩ පුළුවන් බ්‍රහ්ම ලෝකෙත් අනාගාමී වෙන්ඩ පුළුවන් ඒ අනාගාමී තත්වයෙන් මරණයට පත්වනොත් ඉප දෙන්නේ කෙලිම් සුද්ධවාස වද සුද්ධවාස බඹ තලවල තමයි පදින්නේ ඒ සුද්ධවාස බඹතලවල ඉපදිලා සුද්ධාවාස බඹතල පහක්තියෙනවා අවිහ අතප්ප සුදස්ස සුදස්ස අකනිට්ට එක කියලා මේ බඹතලවල ඉපදිලා තමයි මේ අනාගාමීින් වහන්සේ ඉළඟට රහත්තයන්නේ අන්තරාපරි නිබ්බායි මේ අදි වශයෙන් ආකාර කීපයක් සේපත් කරල තියෙනවා අනාගාමීින් වහන්සේලා සුද්ධවාසය කොයිකොයි විදියටද රහත්වෙන්නේ කියලා. ඒකාරණ ටිකත් එකතු නහම තමයි මේ එකසය අට හැදෙන්න්නේ. නමුත් අපිට ඒකාරණාව පැහැදිලි කරඩ තව ඉදිරියට කාලයේ මදි මම හිතන්නේ ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා අපි මේ විදිහට ධර්මදේශනාව නිමා කරමු කොහොමද සෝවාන් වහන්සේලා තුන් නමයි සකදාගාමින් වහසේලා තුන් නමයි ප්‍රතිපදා දෙකක් යටත ආකාර හතරකට උන්නු හසලාර හත්වය කරා ගමන් කරනවා එතකොට විසි හතර නමක් බවට පත්උනා කියන කාරණාවෙන් අපි දේශනාව නිමක් කරමු. ඉතුරු කොටස ඊළඟ දේශනාවෙන් සාකච්ඡා කරන්න ඉඩතියෙන. තේමනන් පිනීතනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබනවා ගිරිවුල්ල කොඩගම්මන පදිංචි Hඒ මාලනී බණ්ඩාරමැනිකේ මහත්මිය ප්‍රසාධකරුණාසයන තිලක්කරුණාසන පුතනුවරුන් ඇතුළු දූදරු පිරි සහ පවුලි සියලු ඥාතිපිනතුන් විසින්. උතු අරමුණ ඉක්මං භවයක සැප සහිත ප්‍රතිපදාවකින් ධර්මාල්බෝධය ලැබ සංසාරදුකින් එතරවී නිර්වාණාවබෝධය ලබා ගැනීමයි. ඒ අමතරව සඳහන් කරනවා දෙදහස් දහනමේ අටවනිමාසේ විසි නමවෙනිදින පරලෝසැපත් LPී කරුණාසේන ආදරණීය ස්වාංපුරුෂයාට පියාණන්ට A ලුවිනෝනා Lල් පබිලිස් සප්පු හාමි ස්වාම්පුරුෂයාගේ දෙමව්පියන්ඩD. අබේගුණවර්ධන පියාණට තුශාරී අභේගුණවර්ධන නැගනයට ඒගේම පින් බලාපපුරෘත්තියෙන් සිටින සංසාරගත අනිකුත් සියලුම ඥාති පින්නතුන්ට මේපින් අනුමෝදන් කරමී මෙපින් අනුමෝදන් වේවා සිෙත් ප්‍රාර්ථනා කරනවා බන්ඩාර මැනිිකේ මෑනියන්ගේ දැනට රෝගාතුරුව සුජීවත්තු සිටින දෙමවපියන් දෙපළට ප්‍රත්නත්‍රී ආශිරවාදීෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය සැලසේවා. ප්‍රසා් දිලක් පුතනුවන් දෙපලටත් හසන්ති නිශානි දුවරුන් දෙපලටත් ඉනුර සෙනුක කේජාන් මුණුබුරාටත් ප්‍රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා දරුවන්ගේ අධ්‍යාප කටයුතු දියුණ වේවා. මේශ්‍රී සද්ධර මේ දේශනා කරන දේශකයණන් වහන්සේටත්. ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහනිවනිින් සැනසීම මල බාගන්්ඩ මේකු සල් හේතුවේවා. එවගේම උන්වහසේගේ මව්පිය දෙපළටත් නිදුක් නිරෝගි භාවේ චිරජීවනය වෙනුවෙන් මේකු සල් හේතුවීවා කියළ බොහොම සත්පුරුෂ ස්වභාවයෙන් මගේ මව්පියන්ටත් අපටත් පුඥඥානු මෝදනා කරලා තියෙනවා. බෞද්ධයා මාධ ජාලයේ නිර්මාත්‍රෘුවරව වැඩසිට අපවත් වී වදාළ දරනාාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේපින් අනුමෝදං බේවා. සම්බෝධි විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ වත්මන් අධ්‍යක්ෂ දුරන්දර අවසරයි බරලන්දේ වජරඥාන ස්වාමීින් වහන්සේටත් බෞද්ධ්‍යයා මාධ්‍ය ජාලේ කාරරි මණ්ඩ ලේසිියලු දෙනාට මත්‍රත්නත්‍රී ආශිරවාදය ලැබේවා. දේශනාවට සහභාගී ඌසිියල දෙනනාටත්. ධර්මශ්‍රවණනය කළ ලක් වැසිලෝ වැසි සියලුදනාටමත් ප්‍රත්නත්‍රයේ ආශිරුවාදය නෝඩුව ලැබේවා නිදුක් නිරෝගි භාාවී චිරජීවනය සැලසේවා කියල දායක පිරිසවිසින් පුණ්්‍යානුමෝදනා කරල තියෙනවා. අපවිසින් රැස්කරගත්ත සියලූම සද්ධර්ම දානානි සන්සේනුත් දායක පින්නතුන්ට අඩුනැතුව අනුමෝදං වේවා. උතුම් බලාපපුරු උතුප ප්‍රාර්ථනා සියල්ලම එලෙසින්ම මුදුම් පත් වඒවා. ්‍රර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහන්නිවනිින් සැනසින්ද මෙ සියලු පුුණ්‍ය ධර්මයන් ඒ සියලු දෙනාටම අඩු නැතුවනු මෝදං වේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තං අනුමෝවා චිරං රක්කං තුළෝක සාාසන දේවූ වස්සතුකාලිනෑ සස්්‍යිය සම්පත්ති හේතුచ පිතෝ භවතුළොකෝ චරාජා භවතු දම්මිකු